අනුන් දෙනැලනු මන්ට කන්නවුන හම දිරවගන්න අමාරුවෙන මෙලාවල්තියෙනවනි අන්න ඒවගේ වැඩක් ඔහුටත් පසුගේ දවසක සිද්ධවනාා හැමෝටම හොඳ වැඩේ කියන ඔහු එදා වැටනි ලොකු අමාරුවක කෝකටත් මේ කතාවේ ඇත්ත නැත්ත දැනගන්න අපි ඉසුරු ලොකු හිට අඇර්චිටි කතා කළලා. ඉසුරු හිටපු හමුදා නිලධාරිියෙක් ඕහ මං යුදහමුදට බැඳන්නේ දෙදස් දෙකවරු දේ කැජෙට් නිලධාරියෙක්විදයටට සන්න හා සන්නද්ද බලකායේ දෙවන ලුතිරෙන්වරේ හැරයට වසර හයක පමණ සේවාකාලයෙකින් පස්සේ ඉවත් වෙලා කලාවට යොම්වෙනවා. හමුදා සේවේ අතහැරලා කලාවට යොම්වෙන්නේ ඇයි. මං පාසල් යනකායේ ඉඳන් සංගීතේසා ටෙලිනාට වැඩ කලා හමුදදාාවට බැඳුනේ නිලියඳමට තිබුණ ආසාාවට වගේම රටවෙනුවෙන් තිබුණු ආදරයට නමුත් මගේ ඇගේ තිබුණේ කලාව ඒක දියතලා පූුණු කඳුර හිටිපු මගේ සමකාලිනයයක් දන්නවා. පනාට හා රංග කලාව හධරෙනවා. ඕ සෞන්දර විශ්වවිද්‍යාලයෙන් දෙදස් ොල්හ වසදදි ම නාට්‍යහා රංගකාලාව ඩිප්ලෝමාව හැදරවා නමත් කාය බහුලත්වත් එක්කයි වැඩදුර ඉගනීම මගහරෙනවා. ශරංගනයට යොමුුවෙන කාලය වනවිට අමතකවීමත් පැඩිවෙනවද ඒක ලෙඩක්ද මොකක්ද කියල මන්දන්න නැහැ කොහො මුණත් සෑහැෙන කාලෙකිඳං ගොඩක් දෙවල් ඉක්මට අමක වෙනවා නමුත් ඒ කෙටිකාලීන මතක විතරයි එක එකක දෙේවල් ඔළු තියාගෙන ඉන්නවට වඩා එකමට සනීපයි. මේනිස්සා ලොකු අගත් තැබේෙකු තුනල් ුනේද. ඕ! මගේ පෙම්වතියකගේ උපන්දිනේ පිටපිටම අවරු දෙකක් අමතෙකුණා අන්තිමේදී සම්බන්ධය නතර වෙන්න ඒකත් හේතුවක් වුණා. මට මගේ උපන්දිනයක් අමතක වෙනවා සිංහල අළුතෞරද දවසේ තාත්තගේ උපන්දිනී වගේම සුනාමි දසය අම්මගේ උපන්දිනය එනිසා ඒදක අමතක වෙන්නේ නැහැ. අම්මතක වෙන මතකේ අනෙක් අයට සිනා සාගරයක්ලු නේද ඔෝ ඒ වගේ දෙේවල්න්නම් ගොඩක් තියෙනවා. එඒ දවසක් අප අයටමං කොල් කරනවා. ඒ අතරේ මගේ ෆෝන්්නි එකකොහොයෙනවා. හොයාගන්න බැරිමතෙනමං අයට කියනවා ටිකාකින්න මගේ ෆෝර්නිික නැති වෙලා කියලා. එතකුට අිය කියනවා ඇයි මනුස්සියෝය කතා කරන්නේ ෆෝන් එක නේද කියලා. එතකුටයිමට මදක් වුණේ ෆෝ එක කනී කියලා. මේ දවස් ලොබ දරු හදිනිිගගේ ජනපිය තාත්තකිෙන. හිනගෙනෙන කුමරියෝ ෙලිනටේ ජගත් වික්‍රම ාහු චරිතමට මෙනස්ම අදදකීමාකුුණා ඒ වගේම ලොකු අපියෝගයක් වුණා මොකද මටේ අදකීම නැතිනිසා. ජගත් වික්‍රම බහුට හොඳ වගේම නක පතිචාරත් ලැබෙන වැතිනේද ඇත්තරම ගොක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා ඒ වගේම ඇයි පොඩිලමයින්ම හිරකරගෙනන්නේ ඇයි සත්සාරණට සැරෙන් කතා කරන්නේ වගේ ප්‍රශ්නත් සහරූහනවා. ඉසුරු චරිතාග රංගන ශිල්පියෙක් වෙන්නදම මේ උත්සාහය ඇත්තරම එක තමයි මගේ උත්සාහය. කට එකක් වෙනස්චර්ත ලැබුණො තමයි මගේ හැකියාවන් පෙන්න්නන්න පුළුවන් මෙන්නේ සදාකාලික දෘෂ්ටියාවත් සදාකාාලික පෙෙන්බතාවත් වෙන්නමට උමනාා නැහැ මේක මගේ වෘතිය ඒ නිසාමම් මැරණකම්ම රඟපාන්නි හිතන කෙනෙක්. දකුණේ කොල්ලා නුවර උපන්නා කියන කතාව ඒක ලොක බොරුවක් මං විපදුනේ මහතර මහරෝහලේ පාසල්ගේ රාහුල විද්‍යාලයට නිදංගල ගමේ ධර්මදස ලොකු ෙට්ට්‍යාරච්චිමගේ තාත්තා අශෝක අලහපෙරම මගේ අම්මා. යාගයන් ලොකහිටිය අර්චි දැන්ම්මම් පදිච වෙලායින්නේ තලවතකොඩ. පුලින්ගු ඔබට විශේෂැතිනේද. පුලිගු මට තවත්තෙක් අභියෝගයක් අඟම්පොර සටන් කලාවමං හදරල තිබුණ ැහැ සුමේද බොහොම සංමයෙන් ජීවිතේ දකින පරිත්‍යාගශීලී තරුණෙක් ඒ වගේම ඔහු නැතිවෙලා යන අපේ උරුමේ ආයත් අපට මතක් කල දෙනවා. ඔබේ ආදර කතාව පුලිங்கு තුළ සඟවිලාතියෙනමද. අපෝ මේ කතාව රූපවාහිනී වැඩ සිටහනැකදී සිද්ධ වුණු දෙයක් ම සම්පූර්ණිම ඒ කතාව ප්‍රතික්ෂප කරනවා මං බඳින්නේ නෑ කියන්නෙ නහැ කවදාහරි බඳීවී ඒක අදද හෙටද කියලනම් කියන්න බැහැ ආවට ගියට කරන්න පුළුවන් දෙයක් නිෙමයිනියක. තරිදිගෙන දන්නේ නැද්ද. තරරිදිි මගෙත්තක ටෙලයාන්ට තුනහත්තරක රඟපානව තමයි නමුත් මව බඳනව කියලා ඇය කොතනදිවත් කියලා නැහැ හැබැයි අප අම්මා කලින් කිව්වා උඹ දන් පෙනමට ඉන්නවා අබොහොම පරිසම්ව්‍යම්පපුත කියලා. ඔබ මද්‍රවය ගන්නාාවවට කතාවක් තියෙනවා. මාතර පිටිස ගමකයිපදලා දෙෙබස්නැති පුංචි චැර්ත කල්ලා ටිකෙන්ටි ඉහලටඇවිත් අද ඉන්න තැනගෙන බලාගෙන ඉන්න බැරය මට ගහන්න දෙයක් හොයන වැැති. ඒ අට හොයන්න දෙයක් නැතිකොට ඇමමගේ චෝදනා කරන්න වැඇති. නමුත් මම සිගරට්ටකක්වත් බොනෙනෙක් නෙවෙේ. බීමෙන් පවා බොහම පරිස්සම් වෙන ඇග ගැන හිතන කෙනෙක් ම රාජ්‍ය නීතියයි සිවිල් නීතියයි දෙකටම යටත්ත හැදුණු කෙනෙක් පලෑචර කට ගල්වදිනවා මං හදියාසයි අනිතතායි ඉර්ෂය කන්න මනුෂ්‍යයක්වෙන්න මොකද මේ හැමදෙකීමක් කියේවවෙන්නේ මං අද සාර්ථකයි කියනතැන. හොඳ වැඩේ ගමේ භාෂාව පහසවාක් කුුණාද. මේ කතාවේ පිටපත් රචක ලෑල් වසන්ත අ්ුවාධපුරේ සහය අධ්‍යක්ෂ ප්‍රදීබ්ද සිල්වා බලපිටියේ අධ්‍යක්ෂ සුදන්ත තිලක සිරි පාදුකේ මං මාතර අපි හතරදනම් එකතු වෙලා වෙනසක් කරන්න හිතාගෙන කරපු දෙයක් තමයි මේක මේ දකුණේ බස්වාහර මන් දකුණේ වනාට මේ විදිර කතා කරන්නේ නැහැ හොඳ වැඩේ නාර්ධ වෙන්න මට බෙනමම පුහුණුවීම් කරන්නනා. ඔබ රගපෑ චිත්‍රපට කීපයක් ළඟ ළඟම වෙනවනේද. එක්க்கா ම සිනිමාවගේ චිත්‍රපට හතක් විතර ඉදි්‍රියදී තිරගත වෙන්න තියෙනවා. ඒ වගේ මකු තුහල දන අලු චිත්‍රපටේක රගතකරීම් ලබන මාසේදී පටන් ගන්නක් බලාපොරොත්තු වෙන්නවා. ොබ යි ක දැ ප යි කන්න බෙල් බටන ලිකිරීමෙන් අප නවත වි දෙන්නපට නරබන්න පුළුවන්.